හ ස වාස ාව ැතු නිෙනීම තා කරන්න ිදුව ැක හැයි හැසියයිය. ්‍රජාන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා නීතියේ ආධිපත්වය, පා විනිවිද භාවය සාක්ෂාත් කිරීම අත්‍යවශ්‍ය බව තරයේ විශ්වාස කරනවා. නීතිය ආධිපත්්‍යය තහවුරු කිරීම සඳහා අධිකරණය ස්වාධීනිිත්වය ශක්තිමත් කිරීම ඉතා වැදග. මා ජනාධිපතරරෑ වශයෙන් පත් වූ පසු. අධිකරණය නීතිපති දෙපාත්මේන්තුවයත් පත්වීම් කිසි විටක දේශපාලනී කරණය කළ නැ. අධිරණ සේවාවය සිටන නිල්ධාරීන්ගේ කුසලතාවේ සහ ජේෂ්තත්වය මත සියලු පත්කිරීම් සිදු කරන්නට කටයුතු කළ අතර එමඟින් අධිකරණය ස්වාධීනිත්වය සම්බන්ධෙන් මාගේ රජෙහි කැපවීම ප්‍රෝගිකව ක්‍රාත්ම කර පෙන්වා තිබෙනව සියල්ලටම සාධාර්ණය යුතු වෙන ජනතාවට බරක් නොවන, කාර්යක්ෂම අධිකරණ ක්‍රමවේදයක් රටකටවශ්‍යයි. මුත් වර්තමානයේ අධිරන ශේෂත්‍රයේ අඩුපාඩු රැක් තිබෙනවා. ආණ්ඩු ක්‍රම විවස්ථාව මගින්ම මාස දෙකින් විසදියීුතියයි ප්‍රශකොට ඇති මූලික අයිතිවාසිකම් පෙත් සම්පවා සමහර විට වසර දහයක් තුළ දීවත් අවසන් වන්නේ නැහැ. බාලව අයස්කාර දරුවන්ට එරහිව වැරදි කරන ලද පුද්ගලයන්ට දඩුවන් මියල් කිරීමට වසර ගනාවක් ගත වෙන. හිඩම් අඩු විසඳන්නට බොහෝවිට පරම්පරාවකට වැඩිකාලයක් ගතෙන. මෙ ත්වයක් තු නීතය. ්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මහජනතාවගේ විශ්වාසය පළුද වී තිබීම බුද මේකට කරුණක් නොවෙයි. නීතියේ ප්‍රමාදය හේතුවෙන් පිඩාාවවිඳන මහජනතාවට විසුඳදුම් සොයාදීම වගේම. ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ංකාව තාන ගත කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිසංස් කරන හඳුන්වාදීම මේ අවශ්‍යතාව රජයන් ගණනාවක් විසින් හඳුනාගෙන තිබුණත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිසංස් කරන සිදුකිරීමට නිශ්ද වැඩපිළු වෙලා ඉදිරිපත් කරන්නට පෙර. පැවති රජයන් විසින් දන් ලද උත්සාහයන් සාර්ථක වී නැහැ. නමුත් මාගේ රජය බල්ට පත්වීමෙන් අනතුරුව. නීතිය තුළ පවතින ප්‍රමාධයන් අවසන් කර වඩා විශ්වාසදායේ හා කාර්යක්ක්ෂම යුක්තිය පසඳලීමේ ක්‍රියාවලයා ස්ථාපත් කරීම සඳහා. විනිශ්්‍යකාරුවන්ගේ ප්‍රමාණය වැඩිකිරීම, අධිකරනවල ඇති තල පහසුකම් වැඩිකිරීම යල්පැනගිය නීති යාවත් කාලින කිරීම මධ්‍යගත ඩිජිටල් කරනය හා. අනුබත් දායතනොල ධාරිතා වැඩිදිුණු කිරීම යන පස්වැදෑරුම් සලසුම අනුව සවිශේෂ වෙනස්කම් රසක් සිදුකොට තිබෙන. Triw.headline.CA බම ඉදිරිියෙන්.